විස්ුදු රු ලානායතුමනි අපි රාජ්‍ය ඇමතුමයට සවිස්ත්‍රාත්ම පිල්ිතුර ලබ දුන තුම කිව්ව පරිදි මේ විෂය පලාලස් සභා විෂයක්. නමුත් ගරු ඇමතුමනි පලාාස් සභා විෂයක් වනත්. අපි විශ්වාස කරනවා මධ්‍යම රජයට වගකීමක් තියන මේ වෙනුවේ මැදිහත්වවෙන්න හොද මේ නියමනයක් කරන්න. පළ සහ පලාස්බාවලට මේ වෙනුවෙන් සක්‍රියව දායකත්වයක් මැදිහත්වීමක් වනත් සමහ පලාස්වා මේ ගැ. එ රන් ූමනාවෙන් කටයුතු කරන්න. ඒක ප්‍රතිබල තියෙන ඔබතුමිය දන්නමැති පහුගිය මාසේත් තුළ ආපු වාර්තාානුව මේ රටේ කාන්තාවන් දරුවෝ අවුරුදු පහළවටඩු දරුව එකසිිය හැටටත් දූෂණය වෙලා තිය. එයි විසි දෙ දරුව විසි දෙකක් ගැබ්ගත් දරුව බවට වාර්තා වෙලා තියෙනවා. එතකොට මෙ ළමානිවා සහරහා ලොකු සේවයක් සමහර ලමාණනිවාසවල වනත්. සමහර ළමානිවාසල මේ සිදවනවාෝ ම රත්වපුරදදිශිකේ ම ළමානිවාස ඔබතුමය කිපුු අයිස්තුව එක ලමනිවාසය ඇතුගේ පා පාලිකාවගේ මහත්තය. පුරුෂයා විසින්නේ ළමයි විශ්සක් විතර දූෂණය කල් ලහුුණන පහුගේ කාලේ. ඇැබැයි ඔයසි අඇටර ලංකාක්. ඒත් ලමානිවාසේ තාම් පවත්වාගෙන යනවා එක සාමා සිද්ධිය බෞව ටිකාලයක් කනට පත්වන. නිසා මෙ ළමානිවාසක ඉන්නකරු ඇමත්තුමියනි අම්මතාත්ත නැති අසරන වෙච්ච දරු. ඒ අසරණ වෙච්ච දරුවෝ පාලිකාවගේ මැදිහත්වීමෙන් තව අසරනණ බාට පත්ථය වන මංඟිධනනික පලස් භ විෂ අදය මධ්‍යමරජය විශයද කියනෙට පඩා මේ වෙනුවෙන් සබෑ පිළිතුරක් හැවීම අවශ්‍යතාව තියෙනවා මම ගරු ඇමත්තුමි විදරහනවා. ඔබතුමිය කිය පිදර මේ පලාස්බභ විෂයක්ක් විද ඇතෑර දාල යවද එම නැත්තං මේ වෙනුවෙන් කිසිම් පියවරක් ගන්න මේ රට අහිංසක විෂදම කාන්තාවන වනුවෙන්. දැියන් වෙනුවෙන් පියවරක් ගන්න මාත්‍යහන්සේ යම් කිසි පැටරණක් තියදෙන. ගරුම මන්ත්‍රීතුමයතුමනි ඔබතුමා ඉතාම කාලෝචිත දෙයක් තමයි මේ ප්‍රශ්න කරේ ඇත්තවශම ඔබ කිව්ව වගේ එකසිය හැට නම දෙනෙක් මේ වෙනකොට අපි අඳුනාගෙන තියෙනවා. ඇතවරයට පත් වෙලා තියෙනව කලා. විසි දෙකක් නෙවෙේ දැන් ඒ අසංක්‍යාව හලට ගිහිල්ල දරුවන් ලැබෙනන්න සංකයාව විසි හය දක්වා වැඩිුවමින් පවතිනවා. ඊට අමතලව දරුවන් පිළිබඳ විශාල කතිකාවකට ගිහින් තිනවා. අද ලංකාව දරුවන් දහතු දෙනෙක් මලේශාවට අරගෙන ගිල්ල එහෙ ලෝකයපුරවා විකිරීම් කටයුතු කරනවා කියලා. ඒ පිළිබඳ වහම අපි පරීක්ෂණ පවත්තන්න අපි ආගමල විගුණන් දෙ පාර්මේන්තුවට ඒවගේ ළමමා ආරක්ෂක අධිකාරයට අද සඳු ධම්මය දන්වා සිටියා. වහම ඒ පිළිබඳ සොයා බලා පරීක්ෂණයක් කරන්න. ලොබතුමාගේ ප්‍රශ්නයට, මංහිතන්නේ අපේ අමාත්‍යන්සේ මැදිහත් වෙනවා. මැදිහත් නොවී පලාාත් සභාවට පමණක් ඒ සියලු කටයුතු කරගෙනයාමට ඉඩදී නෑ. ඒ පිළිබඳ නිලධාරීන්නිනවා කොමසාරිස්වරුඉන්නව ග්‍රාමී වශයෙන් නිලධාරීන්දිිනවා ඒ සියලු දෙනා ඒවට ඇටෙන් වෙලා තියෙනවා. ඒ පිබඳ විශේෂ අවස්ථාවල් වෙන අවස්ථර්ධ පතුමා කිවෝගේ පාලිකාවගේ සැමියාවිසින්. දරුවන් දූෂණයට පත්කරා නං ඒක දාසට අඩු දරුවකුට වැනි දෙයක් කිරීම නීති විරෝධී. ඔහු මේ වෙනකුට ඉන්න ඕන සිරගෙදර. ඔහුට කිසිමම අශවසිල්ලක් ලැබන්න බෑ. මෙතුමා මේගැ විශේෂ පැහදිලි කිරීමක් කරනවා මං එතුමාට ඒේ අවස්ථාව ලබා දෙනවා හැමතුමා ඉක්න් කරන්න කරු කථනාගතුමනි හේෂමන්තුමා ඉතාමත් වැදගත් හොඳ ප්‍රශ්නයක් මතු කරලා තියෙන්නේ. පහලිේතුවම මේ පිළිබවහද අවධනය යොමු කරනවනම් හොඳයි ගතමන්තු මේම පෞදදිලි කතාකරපිළි මේ කාරනම් කියන්න කිව්වා. සේසෙන්ම හේෂමන්තුම කිවෝවගේ දරුවන්ට යම් කිසි අසාධාරණයක් වනහම අපි හිතුවට නීතිය ක්‍රියාත්ම කරම කියලා ඒ අසරන වෙලා කෞද්කවුරුත් නැති අයි. ඒ ඒයවෙන්ම පිෙනීටින්න කවුරුත් නැතිවෙනවා. එනිසා මර බලධාන නිලධාරින් ඒක කොහොමකෝමාරි යටපත්කිරීම හේෂමන්තුමා කියනගේ සිද්ධ වෙන. මේ පාලිමේන්තු මේ පිළිබඳ අවධානයක් යොමු කරලා. දර ගේ කරන පිර ය ඩපිල්ලක් නිර්මාණ කරන හොඳයි ආසන්නම සිද්ධිය මගේ මනාත්තන්ගේ මැතිවරන්න කොට්ටාසේ අමතාතාන්නම නැති දරුවන් දෙන්නෙක් පරිවාසරධාන ගම හරි අසිරුතාවෙන් ුල් ලක් වනා කෞදේතන ාරකාත්තය කොහොමදක්‍රමේට යන්නේ කවුතන ගන්නති පතික්ෂේ ප කරන මෙතුමට කතා කරලතම ට පස ද ත්ව කාරාව විසද ගත්ත. මේක පාලිමේන්තුම අවදාන්ට මොකරන හොඳයි දන ප්‍රශ්න. ද ප්‍රස නොර තනාාගතුමන අපේ රාජාමත්තුමියට මන ක කාරනාව ි හ මොක් මත න් ර න්න පිතුර කට හොද ම රජමත්තුම ර වාසනාවන්ත කමග අපේ රටේ කාන්තා කටයුතු පිලිබඳව අමා්‍ය කැබින අමාත්‍ය වරේක්ද කොහෙදන්නේ වරියක්කට දෙන්න බැරි තත්වකට පත්තල ඒක කනගාටට කාර මගේ දෙවෙනි ප්‍රස්්න. ගරු කතාායතු අපේ රටේ තියනවා විලාසිතාවත් හැම හැම ප්‍ර්නයක් කිරේීම බලන්න දේශ පාල ෝනේ ඒ දේශ අධ්‍යාපනය වන සක්කර දේ පාල ෝන එක දේ පාල නච්ාගේ ොක්වට දාගන පව ලාලි ක් සජිපය ද මැත්තුවා නැතිිපතිවන්න පේක්ක ර විදි ේටේ අයින්සක දුප්පත් දරුව වෙනුවෙන් යෝජනාවක් කර. මස්ත රට වෙනු මේවුණනාට ඒවනුවෙන් ඉස්සරටාව රට ප්‍රසිද්ධ කාන්තාව උ සුලු විසු කර ඒ කාන්තාවන්ගේ දරුවන්ගේ. පාසල් දරුවන්ගේ සනීපාරක්ෂක ප්‍රශ්නය වෙනුවේ ඒවෙන රජේ මැදිහත්වීම අ්‍යාව ශය කලෙකවා. ද ර්තන දේ ම වි ා ගටලුවක් බට පත්වෙලා යනක ල අපිදන්නවා ග්‍රමිය වශයෙන් දැනටත් තරක් කිය නොනල ලිට විල් එනිසා ම ඉල්ලිමක්කර නොරාජමැත්තුයන මේ මොහොතේදී සමහර දරුව පාසල් නෝයන තත්වට පත්වෙලලා තියනවා මේ ගැටලොට උත්තරයක්වා අම්මතතාතලට ඉඩවැඩිය ආර්ථික ප්‍රශස හිද මැදිහත්ව වන්නේ නෑ ඒක සජිපය මහත්තය යෝජනාවත්දත් වනකා ගහරි යෝජාවදනයේ මොහතේද ය ්‍ර ත්‍යන්සේ වේ. කිසියම් ැදිහත්ව මක් කියල අඩුම තරම ග්‍රාමිය පාසල් දරුවන්ට රි අවශ්‍යතාව වෙනුවෙන් සහෝගයක් පහසුකමක් ලබාදෙන කටයුතු කරනවන හොඳයි කියම යෝජනාවක් විදිරගෙනවාද. එක ඉතාම වැදගත් ප්‍රශ්නයක්. මුළු ලංකාවමි ඉන්න පාසැල් දරුවන්ට මම යෝජනා කරන්න හැමදාම අවුරුදු දොළහත් දහටත්. අතර සිටින සියලුම කාන්තා දරුවන්ට සනීපාරක්ෂිකතුවා ලබාදී යුතු බවයි. අපි ඉදිරියේදී මේ ජ අපේ රජය සමඟ අපි කතා කරනවා. මේ පිබඳ මුදල්වෙන් කරලා දෙන්න අධ්‍යාපන ඇමති තුමාට අධ්‍යාපන අමාත්‍යන්සේ මගින් තමයි ඒක කරන්න ඕන මේ දරුවෝ ඉන්න ඒයාවාත්‍යන්සවල නිසා එතුමා දැනටමත් වැඩ පිළිවලක් කරලා ඇති බව මම දන්නවා. ඒක නිසා මම එතුමාට ආරාධනා කවස්ථාව දෙන මමිු ඇමතු ගර කථනායකතුමන මම අධ්‍යාපන වවැෑශේෂ දවස මේ හෙළිදරව කරන්න හිටියේ. මේ වෙන විට මම සස්සා ප්‍රජෙක්ටහයක. සාමාන්‍යෙන් අපිරටේ පාත්ම කාශීන්නව දරුව ලක්ෂ දශයක්. ඇතුකොට ඊට හිලින් තමයි ඉතුරු ලක්ෂ විසිහතර ඉන්නේ ලක්ෂ විසිහතර ගත්තු ගෑනු පිරිිමි දරූ කියලා හයිෙන් උඩ එයින් දොළහක් බාලිකව. බාලිකව දොළහැන් අුමගන්න ක්ෂ දහයකර දුන්නු සියලුමු දෙදෙන සම්පූර් මේ ආවරණය කළ හැකිවය ප්‍රධාන පාසැල්ටිකේ ලුකූ අවශ්‍යථාවයක් නැෑ නමුත් මම මේ ලබනවදදින්දල සස් පොෙක්් හින්දම සාකච්චා ක ලතිඉන්නේ. අඩුමගානයේ ඒ ලක්ෂ ො හැන් ලක්ෂ තුනින් පටන් ගරෙන වැඩිර ැන්න න්න ඔබකිව වැැටියට ්‍රාමිය ප්‍රදශලට යම ප්‍රමුිතාවක් ලබාදීලා දැන් අපි සපත්තු දෙන්න වෞ්චරක බෙදන්න පටන්ගන්නවා හතරවෙද ඉඳලා රසිහත වනෝට අවසන් කන්නනවා හත් ලක්ෂ හතලි සද්දාහක් අතිදුෂ්කර පුද කලා. මේ පන්සල්තමයි තෝරන් ඉනිතාම පහසේ තෝරගන්නම අපේ ක්‍රයිතිරය එකති න ඔබතුමාගේ ප්‍රශ්නයට මම. බද <geoning> රම්වනොට <audio> <labana> no ේ ප්‍රයෙක්ේහි ටන්ගන්නවා රජයාරමුරුත් ම බන්ව ය තුර ලබාගත් ඔකටම දෙන්න ලංක ලැබේ හ ොම ශෝ ඇතු හෝ හරි හන ගුතුමාගේ අවසරය ඇව මයිතන ජනාතිපත්තුමත්ක මේදවස්තිිකේ අලුතෙන් සාකච්චක් කර සනී පාරක්ෂ තුවා සම්බන්ධයෙන් තියන්නේ. ඒ න්වාර්මෙන්ටල් ප්‍ර්නකු තියන. එනිසාම මන් ටියල් කක්් කියලා අලුත එකක් ඉන්ටඩියස් කන්න මතන ප්‍රධා ජන ප්‍රධානීන්න සාකරානය මැත්තුමත්කත් මේ සම්බන්ධ සාකච්චා කල. ඒකත් මයිතන කාන්තාඇතු ඇක් සාකච කල ඉදිරිපත් කරන්න මත ඉදි දස් කිී පේ අත පන ත ත්තු.